ಸಂಗೀತ ಸಂಚಾರ್ಯ अद स्पर्श एक गायक खो एक गायिका वक वेनुअट खंडाय मक एक गिनावा ओगलांगे हदवत स्पर्श करानट संगीतेन नाद नाद्यात सामगिन श्रीलंका वे संगीत संचार तुल उन्मादेखेन वचने परिसमाप्त अर्थेन उन्मादयक एतिकरपु मे सेंटीग्रेड ඉතින් නැවත වාරයක් ආයිබෝවන් ජයවා කියලා පිළිගන්න මොකද මේ දවස්වල වෙන්නේ මේ දවස්වල අපි කට්ටිම ඉතින් අර අපේ අලුත් නිර්මාණ ගොඩක් ලෑස්ති කරගෙන රිලීස් කරන්න බලාගෙන විෂුවල්ස් ප්ලෑන් කරගෙන එහෙම පොඩි පොඩි දේවල් වල නියැලෙන ඉන්නවා ඕ මේ ටිකක් ලොකු අඩුවක් තියෙනවා ඕ අර අර සෙන්ටිග්‍රේඩ්ස් වල මුහුණත වගේ එකිනා නැහැ මේ දවස් ටිකේ අමිල පොඩ්ඩක් විදේශගත වෙලා ඉන්නේ ඉතින් එයා පොඩ්ඩක් නැහැ නමුත් අපේ වැඩ කටයුතු යනවා හැවිගේ හරි ඉතින් මේ ඉතින් රූප රචනා නිෂ්පාදන කාර්යයන් ප්ලෑන් කරන ගමන් ඉන්නේ ඔව් ඒ කියන්නේ දැන් අපේ දැන් ඇත්තටම කියනවා නම් මේ ළඟ ළඟ එනවා අපේ 20 වෙනි සංවත්සරය එතකොට අපි අවුරුදු 20ක් පරණයි කියන එක නෙමෙයි අපි ඒකෙන් කියන්නේ එතන වයසක් ගොඩ ගොඩ කාලයක් ගියා වගේ නේද වයසයි වගේ අපේ මේ අලුත් නිර්මාණ ගොන්නක් එකට ආවේ නැහැ කාලෙකින් අපි සිංගල් රිලීස් වගේ කරේ ඉතින් සෙන්ටිග්‍රේඩ්ස් මේ පොඩි කාලෙකට දැන් උඩදී ආයෙත් අපි නිර්මාණ කීපයක් එක ආයෙත් එළියට එන්න ගත්තා ඉතින් අපි හිතුවා අපේ අලුත් නිර්මාණ එකතුවක් එක්ක අපේ 20 වන සංවත්සරයත් මේ සමරන ගමන් පොඩි අලුත් වැඩක් කරන්න ප්ලෑන් එකක් තියෙනවා පොඩි අපේම ෂෝ එකක් ඉතින් ඒ ටික පොඩ ප්ලෑන් කරමින් යනවා මේ දවස් ටිකේ අපි ඒක ගැනත් කතා කරමු මේ
කතා කරන්න රසවත් තැන් රසවත් දෑ බොහෝයි. ඊට ප්‍රථමයෙන් අපේ ශූරීන් කපුගේ මහත්මයාගේ ගීතයකින් දෙවන හදවත් ස්පර්ශය කරන්නට සූදානම් වෙන්නේ මේ නාද සමගින්. අද ඔබේ ආදරය දිනාගත් ඔබේ උන්මාදය සෙන්ටිග්‍රේඩ්ස්. पूरा कुहुंब मिनिसा विमिमा उबे मंदिरे पूरा कुहुंब मिनिसा विमिमा उबे मंदिरे विदुली मिनी पहल SLT Mobitel Home Broadband සමගින් non-stop ගමනකට data බෝවන්. ස්පර්ශ සංගීත සංචාරය. විරාමයෙන් අනතුරුව නැවතත් ඔබේ ආදරණීය සංගීත සංචාරය ස්පර්ශ සමගින්. අද අපි ඉන්නේ බුත්පිටියේ. බුත්පිටියේ ඌරුවල වලගම්බා රජ මහා විහාරයේ විහාරයේ අසල. ඔබට පේනවා ලංකාවේ තවත් එක් සුන්දර දසුනක්. ඒ සුන්දර දසුන විඳින ගමන්ම ඔබගේ දෙසවන් පිනවන්නට අපි අද කැඳගෙන ආවා සෙන්ටිග්‍රේඩ්ස් ලව. අයියේ, දැන් ඕගොල්ලන් එකතු වෙලා පටන් ගත්ත ගමන් මාර්ගයේ දශක දෙකකට ආසන්නයි. දැන් ඒක සමරන්නටත් ඔබ සූදානමින්. ඒ සැමරීම තනිව නොවේ, ප්‍රේක්ෂකයාත්
සම්බන්ධ කරගෙනම මට කියන්නකෝ මේ ප්‍රේක්ෂකයන්ට කියන්නකෝ මේ වෙනකොට කියලා ඇති නමුත් අපි තව මේ අපි අලුතින් ආවර්ජනය කරමු කොහොමද මේ සෙන්ටිල පටන් ගන්නෙ කොයිද මුල අපේ මුල ඇවිල්ලා අපේ පාසල් කාලේ 98 වසරේ වගේනේ තොසිත සාන්ත ජෝන් විද්‍යාල සෙන් ජෝන්ස් කොලෙජ් එක මුගේගොඩ ඉතින් ඒකේ අපි එකට හිටපු පාසලේ හිටපු මිතුරන් කට්ටියක් එහෙම තමයි අපි බෑන්ඩ් එක මුලින්ම පටන් ගත්තේ මුලින්ම අපි පාසල් වල තිබ්බ එක එක ප්‍රසංග වලට සහභාගී වුණා කවර් සොංග්ස් තමයි අපි ප්ලේ කරේ ඊට පස්සේ අපේම ඔරිජිනල්ස් කරමු කියලා අපි 2000 දී ඔව් 98 දී වගේ තමයි අපි පළවෙනි ඔරිජිනල් ට්‍රැක් එකක් අපි දැම්මේ ඉතින් එහෙම තමයි ගමන ආරම්භ වුණේ යාවු එක ඉතින් තාම එනවා ඒ ආපු පින්ම තාම එනවා ඒ බාධක වලට මුහුණ දෙමින් තාම ශක්තිමත්ව මේ දැන් සෙන්ටිග්‍රේඩ්ස් කියලා කිව්වට පස්සේ පසුබිම් ගායනයේ ඉඳන් සංගීත අධ්‍යක්ෂණයේ ඉඳන් ගීත නිර්මාණයේ ඉඳන් කම්පෝසි මේ සියල්ලගෙම පරිපූර්ණ වූ ටීම් එකක්. එතකොට ඒ ටීම් එකට හම්බ වෙන ජනප්‍රියත්වයත් ඒ වගේම පරිපූර්ණ එකක්. මේක කොහොමද මේන්ටේන් කරගත්තේ මේ වෙනකම් මේ දශක දෙකක් කියලා කියන්නේ අයියේ ලේසි පහසු ගමනක් නෙමෙයි. කියන්නේ අපි එරග්ග කියන කවුද කියන්නේ දැන් එකද දෙකද තුනද මෙයා කතා කරන්නේ තමයි ඒකට හරියන්නේ හරියටම මොකද වැඩි විස්තරයේ දන්නේ හරියටම දන්නේ කතා කරන්නේ සුසිත කියන්නකෝ ඒ කියන්නේ මේ කෝකිල මේ දැන් අපි ඔච්චර දෙයක් හිතුවේ නැහැ මේ අපි මෙන්න මේ වගේ තැනකට යන්න ඕනේ මෙහෙම මෙහෙම කරන්න ඕනේ කියන එකක් අපිට හිතුනේ කොහොමඩත්ම නිර්මාණයක් කරනකොට අපි ඒක හොඳට කරන්න උත්සාහ කරනවා මිසක් ඒක මෙච්චර ජනප්‍රිය වෙයි කියලා හිතලා එහෙම කරන්නේ නැහැ පාසල් යන ගාලේ කෝකිල ඒ කියන්නේ අපිට ඇත්තටම එහෙම අදහසක් තිබ්බේ නැහැ අපි මේ තරම් මේක දුරයි කියලා අපි මේ ඉස්කෝලේ යන කාලේ අපි යාළුවෝ කට්ටියක් අපි ඉස්කෝලේ යන ගමන් හිටපු හදපු බෑන්ඩ් එකක් ඉතින් දවසල මේ බෑක් ස්ට්‍රීට් බෝයිස් ලා එන්සින් තර මේ මේ බෝයි බෑන්ඩ් කන්සෙප්ට් එක තිබ්බ කාලේදී අපිට ලංකාවේ මේ ඔය බෝයි බෑන්ඩ් කියන මේ මේ කන්සෙප්ට් එකේ එතකොට හරි උණක් දැන් මේ බෝයි බෑන්ඩ් හදාගන්න ඉතින් ඒ කාලේ අපි ඔය ඔව් අපි පටන් ගන්න කාලේ කසුන් අයියා ඉන්ද්‍ර චාපයි අයියායි පටන් ගත්තා එතකොට බාතිය සන්තුෂ් බාතිය අයියා ලැබිලා හිටියා ඉතින් ඒකත් අපිට ගොඩක් බලපෑවේ ඒගොල්ලන්ගේ සින්දුත් එක්ක ඉතින් එහෙම තමයි අපි කාලෙත් එක්ක තව ගොඩක් බෑන්ඩ්ස්ත් හැදුනා ඉතින් අර වැඩේ තිබ්බේ අපි අපිට තිබුණා අර මේ මොකරි වෙනස් විදිහ නිර්මාණික දැන් අර ඒ දවසර තමයි අපි ওই ජන සංගීතයයි වෙස්ටර්න් මියුසික් දෙක ඔය එකතු කරගෙන පොඩි ජරමරයක් කරගෙන මේ මේ අපේ අර ඉන්ටර්නැෂනල් ලෙවල් එකට අපේ මේ මියුසික් ප්‍රොඩක්ෂන්ස් කරන්න ඕනි කියන ශ්‍රී ලංකන් මියුසික් කොහොමද ඉන්ටර්නැෂනල් කරන්නේ ඉන්ටර්නැෂනල් කරන්න කියන මේ මේ උන තිබ්බ කාලේ ඔන්න ඕක ඒ කියන්නේ ඒ දවසර නිකන් අපිට නිකන් වෙස්ටර්න් මියුසික් එකක් ඇතුළේ නිකන් තබ්ල එකක් ඇහුණත් ඒක පොඩි අර පොඩි අමුතක තියෙනවා. ඉතින් අර අපේ බෙරයක් එහෙම ඇහුණොත් ඉතින් ඔන්න ওই කාලේ අපි අලුත් නිර්මාණ හිතන්න මේ නිකම පෙළඹුණා. සහ අපි ඔළුවේ තිබ්බෙත් ඒ වගේ දේවල් කරන්න. අර ඇහෙන එක නෙමෙයි. එතනින් එහාට දෙයක් කරන්න ඕනේ. ඒතකොට අපි වචනවල ඉඳලා අපිට සරල දේවල් සහ මේ කවුරුහරි මේ දේ ඇහුවම එයාට මොකක් හරි දෙයක් මේකෙන් නිර්මාණ රස විඳින්න ඒ කියන්නේ රසවත් නිර්මාණයක් හම්බ වෙන්න ඕනේ. උත්තේජන ගන්න හරි වචනේ. එතකොට අර ඒ වගේ නිර්මාණ කරන තමයි අපි මුලින්දම මේ හැදුවේ. නමුත් අර නිර්මාණය හිට් කරන්න නෙමෙයි අර මොකක් හරි ගුණාත්මක නිර්මාණයක් කරන. ඉතින් අපි දන්නේම නැතුව ඒ නිර්මාණ ගොඩක් රසික රසිකාවිය තමන්ගෙම කරගත්තා. ඉතින් මම හිතනවා ඒක තමයි අපි මෙච්චර කාලයක් එකට එන්න එක හේතුවක් සහ ටීම් එකක් විදිහට ඔයත් දන්නවා ඇති ගමන් කරන්න හරි අමාරුයි මෙච්චර කාලයක් එකට. ඉතින් අපි එකිනෙකාගේ මොකද්ද අන්‍යෝන්‍ය අවබෝධය සහ තමන්ට අයිති රාජකාරිය විතරයි තමන් කරන්නේ. ඒක නිසා තමයි මම හිතන්නේ මෙච්චර කාලයක් අපි මේ කිසි අවුලක් නැතුව අපි ආවේ. අනිත් එක අපි කට්ටියම එක ස්කෝලේ එක පන්ති හිටපු සෙට් එකක්. ඉතින් අමුතුවෙන් එක එකිනෙකාගේ දැන හඳුන ගන්න දෙයක්වත් නැහැ. බලන්න මේ යාළු බැම්ම මේ යාළු බැඳීම කොච්චර දුර ඇවිල්ලාද කියලා. ඒ වගේම තමයි මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා. හැබැයි ඇත්තම කියන්න ඕනේ මගේ ආදරේ මදි වුණාද? මේ ස්පර්ශ දෙන 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 දෙනේ නා නා දෙන දෙන දෙනේ නා දෙන 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 දෙනේ නා නා දෙන දෙන දෙනේ නා
සීතරු ගානට දුර විහිදෙන අනන්තයට සංසාරේ පතාපු මගේ ආදරේ මදි වුණාද ඉංගෙනෙරියේ රැලි හදාපු සවන් පතට තෝඩු දාපු ඔය දෙතුලට හාදු දීපු මගේ ආදරේ මදි වුණාද බිරුකුලේ හිස තියානේ සුරතලී හිත පුරාම සඳ එළියේ පින් පුරාපු මගේ ආදරේ මදි වුණාද බිරුකුලේ හිස තියානේ සුරතලී හිත පුරාම සඳ එළියේ පින් පුරාපු මගේ ආදරේ මදි වුණාද දෙන 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 දෙනේ නා නා දෙන දෙන දෙනේ නා දෙන දෙනේ නා නා දෙන දෙනේ නා මගේ හිස නුඹ අත තියාන මං දියුරා නුඹ කියාපු ඒ ආදරේ නැති වුණාම මං ජීවත් වී හිඳීද මගේ හිස නුඹ අත තියාන මං දියුරා නුඹ කියාපු ඒ ආදරේ නැති වුණාම මං ජීවත් වී හිඳීද අද ඔබගේ හදවත් ස්පර්ශ කරන්නේ කවුරුන්ද යන වග දැන් ඔබ දන්නවා. අයි කියන්නකෝ, දැන් ඉස්කෝලේ කාලෙදි රංචු ගැහිලා සින්දුවක් කියනවා, යම් යම් දේවල් වලට ඉදිරිපත් වෙනවා, ඒ වගේ සජීවී ප්‍රතිචාර හම්බ වෙනවා. ඒත් එක්ක මේ යාළු බැම්ම සංගීත කණ්ඩායමක් බවට පත් වෙලා ස්වතන්ත්‍ර බිහි කරන්නට පටන් ගන්නවා. ඔරිජිනල්ස් කරපු පළවෙනි ඔරිජිනල් එක කොහොම දුන්නේ කියලා නිකන් කියන්න බලන්න. ඒක හොඳම ඉෂාන් කියන්න ඕනේ. ඇත්තටම ඉස්සර අපි මේ කියන්නේ අපි මියුසික් වලට පටන් ගත්තේ තුසිත්ලා ගෙදර කාමරේ. ඕකේ තමයි මේ බඩු ඔක්කොම කම්පියුටර්ස් මේ මෙයාගේ කිපෙන්ඩ ඔක්කොම තිබ්බේ ඕකේ. ඉතින් හැමදාම අපි කට්ටිය හවසට ක්ලාස් ගිහිල්ලා ඉවර වෙලා අරේ මේ හවදාම මේගොල්ලන්ගේ රූම් එකට යනවා කට්ටියම ගිහිල්ලා. ඉතින් ඔතන ඉන්න ගමන් තමයි මෙලඩිස් අරේ මේ හදන්නේ. දැන් දැක්කනේ මතක තියාගන්න සෙන්ට්‍රිගේස්ලා ක්ලාස් කට් කරලා නැහැ, ක්ලාස් ගිහිල්ලා තමයි මෙලඩිස් එහෙම රෙකෝඩ් කරන්න අපි ලවට ක්ලාස් යන්න නැතුවත් ගිහිල්ලා රෙකෝඩින් කරලා තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට ක්ලාස් ගිහිල්ලා තමයි ඇවිල්ලා මේක කරේ. ඉතින් ඒ වගේ හැදිච්ච නිර්මාණ තමයි ගොඩක් අපේ තියෙන්නේ. ගොඩක් මෙලඩිස් ඇවිල්ලා තුසිත්ගෙන් හැදිච්ච ඒවා තමයි තියෙන්නේ. පළවෙනි එක ඇවිල්ලා මම හිතන්නේ ට්‍රැඩිෂන් කියලා එකක්. ඒක ඇවිල්ලා ඉංග්ලිෂ් ට්‍රැක් එකක්. ඒ දවස්වල අර ගොඩක් අර තිබ්බ ඒ කියන්නේ රැල්ලක් නෙමෙයි, ඒ දවස්වල ගොඩක් අර ඔය ට්‍රෙන්ඩ් එක තිබ්බේ බැක් ස්ට්‍රීට් බොයිස්ලාගේ අරේ මේ කියන්නේ ඔය ඉන්ට්‍රැක් ක්ලබ් එකේ අරේ මේගොල්ලන්ගේ තියෙන ඔය ටැලන්ට් සර්ච් වල ගොඩක් ප්ලේ වුණේ ඒ වගේ සින්දු. ඉතින් අපිටත් ඕන වුණා ඒ වගේයක් කරන්න. ට්‍රැඩිෂන් එක තමයි මුලින්ම කරේ. ඊට පස්සේ තමයි ඩාර්ක් ඒන්ජල් එක තමයි දෙවනි ට්‍රැක් එක. ඒක තමයි ඒකෙන් තමයි අපි ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ වුණේ ඒ කියන්නේ මිනිස්සු අතරට. ඊට පස්සේ පළවෙනි සිංහලයේ විදියට දැම්මේ R&B එකක් සුලඟ සේපාවිය. එහෙම තමයි උනේ. ඇත්තටම මම දකින විදියට තරුණෙක් විදියට මගේ විශ්වාසය අපි කියනවානේ ට්‍රෙන්ඩ් එකක් ෆලෝ කරන පිරිසක් ඉන්නවනේ. නමුත් මවුන් ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එකක් මේක් කරන කට්ටිය, කියන්නේ ට්‍රෙන්ඩ් එකක් ගොඩ නගපු කට්ටිය. මම හරිනේ? එහෙම තමයි වෙලා තියෙන්නේ. එහෙමනම් තව ගීතයක් සඳහා යොමු වෙමු. මේ ඊටම හදවතට දැනෙන ඔබ හොඳින් අසා තිබෙන
ඔබේ හදවතේ අනිවාර්යයෙන්ම පළපදියම් වෙච්ච ගීතයක් අහලා බලමු ඒක මේ හඬින් මේ නාද සමග ස්පර්ශ අද සෙන්ටිග්‍රේඩ්ස් විරාමයෙන් අනතුරුව නැවතත් ඔබේ ආදරණීය සංගීත සංචාරය වෙනස් තැන් මවන වෙනස්කම් අද ස්පර්ශ බුත් පිටිය ඌරුවල වලගම්බා රජමහා විහාරය අසල සිට මේ දැන් මේ දැන් ඊළඟට ගායනා කරන්න ඉන්න ගීත ඕගලංගෙම ගීතයක් ඔරිජිනල් එකක් ඒක ලියලා තින්නේ අපේ හිතාදර ආදරණීය ගීය පද රචකයා ප්‍රවීණ නිවේදකයා කැලුම් ශ්‍රීමල් මම නම් කියන්නේ මාමා කියලා ඔයගොල්ලෝ කියන්නේ මාමා කියලා නෙමෙයි අපිට අයියා අපිට මාමා තමයි අපි අයියා කියලා කියනවා හයි සිතුලි ඩිගල්නේ කැලුම්මයි වලයින් නයි සිතුලි ඇයි දන්නේ ඔන්න මාමේ මම නම් නෙමෙයි පටන් ගත්තේ හොඳේ
ඉතින් කතා කරමු අපි මේ නිල් සඳ ගැන කතා කරමු. නිල් සඳ මණ්ඩල මේ අතරම පොඩි අර සිනමැටික් එක්ස්පීරියන්ස් එකක් තියෙන සෝංග එකක් එකේකනේ මේ අර මම ඔක මේ නිර්මාණය කරේ අතරම වර මේ බිග් ස්ක්‍රීන් එකට මේ ෆිල්ම් ස්ක්‍රීන් එකකට ඕන නිකන් ඒ වගේ මියුසික් තමයි ඒකට පාවිච්චි කරේ. එතකොට මට ඕන කරා ෆිල්ම් එකක සෝංග එකක් වගේ ෆීල් එකක් වෙන සෝංග එකක් සහ ඒක ඇතුළේ පොඩි අමුතු ඒක ඇහුවම තේරෙයි ඒකේ තියෙන වචනවල හරිය අමුතු දෙයක් තියෙන සහ අර මේ ඒකට මේ හරි මේ මොකද කියන්නේ අර ග්ලූමි කියලා කියන්නේ අර ඒ වගේ ෆීල් එකක් තියෙන්නේ. ඉතින් ඒකට අවශ්‍ය මියුසික් එක මගේ අත නිර්මාණය වෙන ගමන් අවශ්‍ය හඬ ඉෂාන් ලබා දුන්නා. ඒත් එක්කම මේ කැලුම් අයියා ඒකට නියම වචන ටිකක් මේ හදලා දුන්නා. මෙලඩි එක කරලාද? මෙලඩි එක කරලා දුන්නේ. ඉතින් ඒක ඇත්තටම මේ රේඩියෝ ඩ්‍රාම එකකට මම හදපු වැඩක් ඇත්තටම. නමුත් ඒක ඒ වැඩේට පාවිච්චි කරන්න හම්බුන්නේ නැහැ. ඉතින් අපි වැඩේට පාවිච්චි කරා. එහෙම තමයි වුනේ. එහෙම තමයි වුනේ. මේ ගීතේ ගායනා කරද්දී මොන වගේ ෆීල් එකක්ද අයියේ තිබ්බේ? ඇත්තටම මේ දැන් කරගෙන ආපු ඒවට වඩා ටිකක් වෙනස් ආරේ එකක් නිසා තුසිත් ගෙන් මේ තුසිත් එක කියනකොට මම අර කියපු මේකම තමයි. මොකද අර ඒක ඩ්‍රාමා එකක් මේ කියවතර ස්ක්‍රීන් සීන් එකකට ඒක නිකන් කට්ටියට ෆුල් ෆීල් වෙන එකක් තිබ්බේ. ඉතින් ඇත්තටම කැලුම් අයගේ වචන ගැන කියන්න දෙයක් නැහැ නේද? කියවනකොටම ඉතින් වැදිලා ඉවරයි ඇතුළට. ඉතින් ඇත්තටම ඒක මාර ෆීල් කරලා කියපු සින්දුවක්. ඒකට සෑහෙන ප්‍රතිචාරයක් තිබ්බා කියන්නේ අපේ රිලීස් වුණාට පස්සේ තාමත් අදටත් ඒක ගොඩක් කල් අපි රිලීස් කරලා අදටත් තාමත් ගොඩක් කට්ටිය සෑහෙන්න කැමති ඒ ගීතයට. අපිත් ඉතින් ආදරය කරන ගීතයක් අපේ. එහෙනම් ඒ ආදරය කරන ගීතය හමු ස්පර්ශ වැඩසටහනේ රසික ඔබටයි මේ නිල් සඳ මඩල. එකක් ආත්මార్థකාමී ප්‍රශ්නයක් අහන්න යන්නේ මේ මොකද මමත් ඔයගොල්ලන්ගේ ෆෑන් කෙනෙක් හින්දා ඒ කියන්නේ මේ ෂෝ එකක හෝ වේවා ගීතයක හෝ වේවා අපිට ඔයගොල්ලෝ දුන්න එනර්ජි එකක් ඔයගොල්ලන්ගේ තිබ්බ ලොකුම පොයින්ට් එක තමයි එනර්ජි එකක් එක්ක තමයි අපිව තියාගත්තේ තරුණයන්ව තියාගත්තේ තරුණයන්ට විතරක් නෙමෙයි ඔයගොල්ලෝ වැඩ කරේ
නමුත් මම තරුණයෙක් හින්දා මම එහෙම කතා කරන්නේ. ඒත් එක තැනකදී ඔයගොල්ලෝ පොඩි බ්‍රේක් එකක් ගන්නවා. ඒක ඔයගොල්ලොන්ටත් නොදැනි වුණාද කියලා මම දන්නේ නැහැ. නමුත් මං වගේම ඔබත් මවුන් නැතුව පාළුවේ ඉන්නේ නැති. ඔබ සමග මම ඉන්න නිසා මම ඔබ වෙනුවෙනුත් මං වෙනුවෙනුත් අහනවා මේ ප්‍රශ්නේ. ඇයි ඇත්තටමයි මේ බ්‍රේක් එක මොකක්ද උනේ? ඒ කියන්නේ ඔක තුසිත් ගෙන් පටන් අරගෙන ඊට පස්සේ ගත් කියලා. ඔව් හොර ගෙඩිය මම කතා කරන්නෙම නෑ. මේ අපි විරාමයක් ගත්ත එක නම් පොඩි අකර තැබ්බි වගේ කුත් උනානේ. ඉතින් මේ මෑත කාලේ සබාධාරණ හින්දා ඉතින් අපි පොඩ්ඩක් පස්සට වෙලා හිටියා. ඉතින් ඉඳලා දැන් ඉතින් පටන් අරන් තියෙන්නේ තුසිත් වැඩ ටික. ඉතින් ඉස්සරහට ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙයි. කට්ටියට පේන්නේ නැතු හිටියට අපි ඒ කියන්නේ අපි ස්ටුඩියෝ එකේ ඉඳගෙන අපි වැඩ සෑහෙන ප්‍රමාණයක් කරා. නමුත් ඒවා අපි රිලීස් කරේ නැහැ. මොකද මිනිස්සුන්ගේ තියෙන මානසික තත්ත්වෙත් එක්ක මේ දවස්වල ඒ ගීතයක තියෙන රසයක් විඳින්න පුළුවන් තත්ත්වයක් තිබ්බේ නැහැ. ඉතින් ඇත්තටම දැන් ඒක ටික ටික නැති වීගෙන යනවා. ඉතින් ඉදිරියේදී හොඳ නිර්මාණ ආන්න පුළුවන් වෙයි ඉස්සරහට. ඒ වගේ මේ කරන නිර්මාණ ප්‍රේක්ෂකයාට රස විඳින්නට පුළුවන් විදිහේ සමාජයක් වටපිටාවක් බිහි වේවායි කියලත් ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යෙන්ම නේ, අනිවාර්යෙන්ම. මොකද නිර්මාණ කරාට වැඩක් නැහැ නේ. මේ නිර්මාණ සංගමයකින් විඳින්න පුළුවන් වෙන වටපිටාවක් තියෙනත් එපේ. අසික කොට්ටාසයක් නැත්තම් වැඩක් නැහැ නේ නේද? අනිවාර්යෙන්ම. එහෙමනම් ආමු නේද තව ගීතයක්? අහලම ඉමු, ඊට පස්සේ කතා කරමු. මේ නාද සමග ස්පර්ශ අද සෙන්ටිග්‍රේඩ්ස් එක. ඔබ කඳුලේ උපතයි හසරෙල් මමයි කඳුල හෝ හසරෙල්ලේ හිම අපිමයි ඔබ කඳුලේ උපතයි හසරෙල් උපත මමයි කඳුල හෝ හසරෙල්ලේ හිම අපිමයි
සංගීත සංචාරය වෙනස් තැන් මවන වෙනස්කම් ඔබේ ආදරණීය සංගීත සංචාරය ස්පර්ශ අද ඔබට මේ මනරම් දසුන් රූප ගෙනෙන්නේ බුත් පිටිය ඌරුවල වලගම්බා රජ මහ විහාරයේ අසල ඉඳලා අද අපිත් එක්ක එකතු වෙන්නේ අද අපේ අමුත්තා ඔබගේ නො අමුත්තා සෙන්ටිග්‍රේඩ්ස් දෙයක් කියන්න ඕන කියලා කිව්වා මේ වාරෙම අපි ඒ ගායනා කරපු ගීතය ගැන කෝගිල කලින් බ්‍රේක් එකට කලින් කිව්ව සීපු ගීතය ඒක ප්‍රියා සූරිසේන මහත්මයාගේ ගීතයක් පැරණි ගීතයක් මේ දවස්වල වැඩි ඇහෙන්නේ නැති සින්දුවක් ඇත්තටම මේ අපි මගේ රංගගේ ප්‍රියතම ගායක ප්‍රියා සූරිසේන මහත්මයා කියන්නේ ඉතින් මේ මේ ගීතේ තේරුම හොයන්න අපි සෑහෙන කාලයක් ට්‍රයි කරා තාමත් නෑ තාමත් හොයා ගන්න බැරි වුණා හරි 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 වෙනස්ම ආකාරයේ ගීතයක් ඉතින් ඒක තමයි අපි මේ ගීතේ තෝරගත්තේ ඒක මතක් කරේ අපි ප්‍රියා සූරිසේන මහත්මයාගේ රසිකයෙක් නිසාත් ඒ ගීතයට සෑහෙන්න අපි ආදරය කරන නිසාත් බොහොම ස්තුතියි ඒ වගේම තමයි මම මට ඒ ගීතය ඇහෙද්දි හිතුනේ මේ ඒකේ තේරුම ඇත්තටම තමන්ට සාපේක්ෂයි කියන එක අනිවාර්යයෙන්ම මං හිතන්නේ ඒක එහෙම එකක් තමයි දෙන්නේ තමාට තියෙන වෙලා තියෙන අත්දැකීම් අනුව ඒක සාපේක්ෂ කරගන්න පුළුවන් තමන් කැමති දේකට අනිවාර්යයෙන්ම ඉතින් මේ වැඩේ කියන්නේ නොදැනීම කාලයත් ගියා සින්දු 6කුත් අපි ගායනා කළා සමුගන්නයි වෙලාව නමුත් එක දෙයක් ඉතුරු වෙලා තියෙන අපිට කතා කරන්න. ඒ තමයි සාමාන්‍යයෙන් ලංකාවේ නිකන් ලැයිස්තුවක් හැදුවොත් අයියේ සති දෙකකට වරක්වත් මොකක් හෝ ගීතයක් සුපර් හිට් එකක් වෙනවනේ. මොනෝයම් හෝ ආරයක තියෙන ගීතයක්. එතකොට මේ කොටුව 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 පිට කොටුව 138 මම හිටිය කියන ගීතයට මම හිතන්නේ මම දකින විදියට ඒ ඒ ඒ සින්දුවට හැදිච්ච ප්‍රේක්ෂක කොටස මේ පොඩි එක්කිනා ගිනම් ලොකු එක්කිනා දක්වාම හිටපු ප්‍රේක්ෂක කොටසක් අනේ අපි එක ගැන චුට්ටක් කතා කරමු ඔය ගීතේ හැදෙන්න ප්‍රධානම හේතුවක් උනේ ඇවිල්ලා ඉස්සර අපි 138 මා කරවන්න ලැබුණා අපි කට්ටියම නුගේ කොට තමයි අපි පාසල තිබ්බ ඉතින් අපි යන රූට් එක තමයි හයිලයිට් රූට් එක ඉස්සර ඕකේ තිබ්බ ඩබල් ඩෙක එකක් ඕකේ යන්න ඔක්කොලාම මාරාසයි බස් එකක් හරි දෙකක් හරි තමයි තිබ්බේ ඒ උදේ එන ටයිම් එකට ඒකේ නගින්න ඔක්කොම කොල්ලෝ කෙල්ලෝ සෙට් එක හැම තැනම පොර කනවගෙන නගින්න ඉතින් ඕකයි අපි දෙන්නගේ ඒ දවස්වල ඉඳලාම අයිඩියා එකක් තිබ්බා මේ මේ බස් එකක් ඇතුලේ වෙන දේවල් එක්ක පොඩි සින්දුවක් කරන්න ඕනේ කියලා මොකක් හරි එකක් ඉතින් ඒ අනුව තමයි ওই කොටුව කොටුව කියන ගීතය නිර්මාණය වුනේ ඔය වගේම මේ ඒ නිර්මාණයට මේ ඒ කියන්නේ පාසල් යන කොල්ලෝ කෙල්ලෝ මේ ටියුෂන් ක්ලාස් වල එතකොට එලියේ ත්‍රීවිල් එකක් පදින අනිවාර්යයෙන් රියදුරු මහතෙක් පවා වෙන වෙන වචන ටිකකුත් දාලා ඒ ගීතය තමන්ගේ කරගෙන ඒ බීට් එකට මම ඒකයි මම මුලින්ම කිව්වේ ප්‍රේක්ෂක හිතවතුනි මේ සෙන්ටිග්‍රේඩ්ස් කියලා කියන්නේ මට අනුව මේ එනර්ජි එකක් මේන්ටේන් කරගෙන ගියපු අපේ ලංකාවේ සිංහල සංගීත ක්ෂේත්‍රයේ පෝෂණය කරපු උදවිය ඉතින් බොහොම ස්තුතියි සංගීත සංචාරයට සහභාගී වුණාට නිකන් ඉවරයිද කියලා හිතනවානේ ඉක්මනටම කාලය ගියා දන්නේම නැතුවනේ ස්තුති කරන්න සෑහෙන පිරිසක් ඇති අනිවාර්යයෙන්ම මම අර මේ මේ මුලින්ම කියන්න ඕනේ දර අද අපේ එක සමාජිකයෙක් නැහැ අමිල නිරෝෂන් මේ පොඩි විදේශ සංචාරකයෙක් ඉන්නේ ඉතින් අද ඒ අඩු පුරවන්න මෙතෙන්ට මේ කොටුවේ එකට අපි එකතු කරගත්ත කෙවින් එයා තමයි ඒ අඩුව අද ඒ කඩුවක් නොවන විදියට පුරවන්නේ ඒ වගේම මේ ස්තුති දක්ෂේක් අනිවාර්යයෙන්ම දක්ෂේක් දාමු ආදරේ අනිවාර්යයෙන්ම අපිට සුබපතන දෙරණ ඉදිරියට ගමනේ සෑහෙන උදව් කරපු මාධ්‍යයක් දෙරණ කියන්නේ දැන් අයි මේ ස්පර්ශ කියලා කියන්නේත් මේ ලංකාවේ අනන්‍යතාවයේ තහවුරු වෙන ස්ථාන කන්දක් වුණත් පල්ලමක් වුණත් එක වැවක් වුණත් එක පාලමක් වුණත් එක ඩෑම් එකක් වුණත්
එතනට මේ කැමරා බඩු ටිකයි සවුන්ඩ්ස් ඔයගොල්ලෝ මම නාද බෑන්ඩ් එකේ ඉන්ස්ට්‍රුමන්ට් සියලුම දේ ජෙනි පවා උස්සගෙන ගිහිල්ලා කර ගහගෙන ගිහිල්ලා මේ ස්පර්ශ වැඩසටහනේ අපේ ටීම් එක අනිවාර්යෙන්ම ස්තුතිවන්ත වෙනවා ඒගොල්ලන්ටත් අනිවාර්යෙන් මේ කියන්නේ මේ අපිත් මේ ආව ෆස්ට් ටයිම් මේ වගේ ලොකේෂන් එකකට අවිලා මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට සහභාගී වෙච්ච ඉතින් ස්තුතිවන්ත වෙනවා ගෝකේ ඔයාටත් ටීම් එකේ හැමෝටම මම අහන්න ගියේ ඔව් මේ කියන්නේ එහෙම මේ කියලා අපි යම් රසයක් නෙමේ දෙන්න උත්සාහ කරන්නේ. එතකොට ටිකක් මැදිරියකින් එළියට ඇවිල්ලා සෞන්දර්යාත්මකව සෝබා දහමත් එක්ක ගැටිලා තමයි අපි මේ වැඩේ කරන්නේ. මොකද හිතන්නේ මේ වැඩේ ගැන? අනිවාර්යයෙන්ම විය යුතු දෙයක්. මම මේ ඇත්තටම මේ කෝකල මම එපිසෝඩ්ස් කීපයක්ම බැලුවා. මට මුලින්ම මේ ඔලුවට ආවේ කියන්නේ මට අර සමහරකට මේක තේරුම් ගන්න බැරි වෙනවා ඇති. සමහරකට බැලුව ගමන් තේරෙනවද දන්නේ නැහැ මේ මෙච්චර ලොකේෂන් එකට මාත් බැලි මේ ඉක්විප්මන්ට් සුස්සගෙන මේ මිනිස්සු මේ කියන්නේ ඇයි මෙච්චර මහන්සියක් වෙන්නේ? මේක ලේසි වැඩක් නෙමෙයි කියන එක මටත් තේරුණා. ඉතින් දැන් අද ඒක අපිම මේ අත්විඳා මේ එන ගම මේ අපි මේ කන්දක් නැගගෙන මේ රබර් කලයක් මැද්දෙන් මෙතෙන්ට අපි එනකොට අපිත් හරි අපි ඔයාලට සපෝට් එක දෙන්න ඕන කියලා හිතුවා. මේ වගේ වැඩක් මේ කියන්නේ මේ තැන් ස්පර්ශ කරන වගේම ඔයාලා මේ වෙද්දි මිනිසුන්ගේ හදවත් ස්පර්ශ කරලා ඉවරයි මේ ස්පර්ශ ප්‍රෝග්‍රෑම් එකෙන්. ඉතින් ස්පර්ශයකට නේ ස්පර්ශයට අද අපි සෙන්ටිග්‍රේඩ් ස්පර්ශ වුණානේ. මම හිතනවා ඒ ස්පර්ශ වීම අපගේ උත්තමාචාරය. එලකිරි මතක් කරන්න ඕනේ දෙරණ සභාපතිතුමා ලක්ෂිරි, ඒ වගේම අපේ චින්තක, ඒ වගේම ඔබතුමා. ඉතින් මේ හැමෝටම බොහොම ස්තුතියි මේ වගේ ලොකු කාර්යභාරයක් කරලා මේ වගේ ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් නිර්මාණය කරන එක ගැන. සහ ඇත්තම කියනවා නම් සෙන්ටිග්‍රේඩ්ස් රූසිරි ඇල්බම් එක, ඒ කියන්නේ අපේ රන්නන් මල්දම් පැහැසරබේ ආදරේ දිවුරල පවසන්න කියන නිර්මාණ එකතුවේ මම හිතන්නේ ලොකු අයිතියක් තියෙනවා දෙරණට. මොකද දෙරණෙන් තමයි අපිට මේ ඇල්බම් එක කරන්න පූර්ණ මාධ්‍ය අනුග්‍රහය දැක්වේ. බොහොම ස්තුතියි. එහෙනම් ජයෙන් ජය වේවා. අමිලාවත් මතක් කරා කියන්නේ ඉතාමත් ආදරෙන්. සමුගෙන යන්න වෙලා. ඒ වගේම නමස්කාර පූර්වක ස්තුතිය මේ වලගම්බා රජ මහ විහාරයේ නායක හමුදුරන්ට. ඒ වගේම අද ඇත්තටම ලොකු කට්ටක් මේ ගලුලට එනවා කියන්නේ ඇත්තටම කටක්. සරලව කිව්වොත් ඒක ලොකු කටක්. ස්පර්ශ ටීම් එකේ සියලුම දෙනාට බොහොම ස්තුතියි. ඒ වගේම ඔබටත් බොහොම ස්තුතියි. මේ වගේ ලස්සන තැන් තියෙනවා නම් යටින් පොඩි කමෙන්ට් එකක් දාන්න අපි එන්නම් හොයාගෙන. එහෙනම් යන්න අවසරයි. ඒ වගේම ආයිමත් එන්නත් අවසරයි. ඒක 138 බස් එකක වෙන්නත් පුළුවන් මේ ස්පර්ශ. මදහස පාන බසේ දිය දුරු මහත කොන්දොස්තර මාමා පාරේ හඬ පානා රැනේ එනසේනා අතරින් හිමිට රින්ගා දෙල් කන්ද නංගා මගදී බසයට නැංගා කොටුව 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 පිටෝටුව 137 මම හිටිය අඩිය 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 තියන්නට බෑ එක යුද්ධට පොර පිටිය තැලිලා තැලිලා පොඩි බෙල්ල කර පිල කර කිලා යන මේ රයිට් එක She was back second row at the same time I heard the timer radio Whoa. She took a time to move on From the front to the back She got a fake smile on I took a pause to check her intersection Looked like Miss Daisy of Victoria's collection Selection, first class affection Looking so fine like a blueberry projection Time is right, let the journey begin 8:30 on my dial, baby, locking the scene Of a movie so tight with the Ashley Green Pick it up, double it up and let the story begin රියසක පරදන සොඳ පුළුළු කුල මහමග වැනිය කළු කෙස් වැටිය මන නන්දනිය නම රංජිනිය
සැවමන කනමන එකෙරු සිරිය මගදී බසයට නැංගා කටුව 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 පිටෝටුව එකසිය තිස්සට මම හිටිය අඩිය 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 තියන්නට බෑ එක යුද්දට මම පිටිය තැලිලා තැලිලා පොඩි බෙල්ල තැරපිලා කරකිලා යන මේ